ආයුබෝවන් යහපත් වූ වාසනාවන්ත ජයග්‍රාහී කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් සුපුරුදු පරිද්දෙන් ඔබ බලාපොරොත්තු වෙච්ච වැඩසටහන මාසයක් ගෙවිලා අලුත් මාසයක් උදා වෙද්දී ඒ මාසයේ ඔබට කොහොම වේවිද ඔබේ ලග්නයට කොහොමද වේවිද කියලා ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා. ඉතින් ඒතර දක්ෂ දෛවඥ ජ්‍යොතිෂයේදී වීඩියෝ පළ කරනවා. ඔය අතරතර මගේ වීඩියෝ බලාපොරොත්තු වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා කියලා දන්න නිසාවෙන් ඔන්න ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අදත් මම වන්න සූදානම් වෙන්නේ. ඉතින් ඊට විශේෂිත වූ මාසයක් උදා වෙන්න යන්නේ. ඉතින් වසරේ 3න් 2ක් ගෙවිලා අවසානයේ මාස 8ක් තව මාස 4යි තියෙන්නේ. ඉතින් ඔබ ආපස්සට හරලා බැලුවොත් ඔබ මේ වසර මේ මාස 8 ගැන ඔබ තෘප්තිමත් නම් ඔබ ජයග්‍රාහකයෙක්. එතනින් කොහොමත් කියවෙන්නේ ඔබ තෘප්තිමත් නැත්නම් ඔබ පරාජිතයෙක් කියලා. අපිට අතීතයේ ගෙවුණු දේ වැරකුත් නැහැ. අපි අදයි අනාගතය ගැන අද මේ වෙලාවෙ ඉඳන් පටන් ගත්තොත් අපිට ජීවිතේ තෘප්තිමත් ජයග්‍රාහකයෙක් වෙන්න හැකියාව තියෙනවා. එන්න ඒ සිතවිල්ලේ අපි එහෙනම් කතා කරමු මේ මාසය ඔබට කොහොමද කියන එක. හැබැයි පුංචි දෙයක් කියනවා පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරගෙන කීප දෙනෙක් කතා කරලා කීප දෙනෙක් ගොඩාක් දෙනෙක් කතා කරනවා කියලා කිව්වා. ඉතින් ඔබ දන්නවා නොදන්න අය දිසා කියන්නේ මම පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්නේ. මම මේ දේ වසර 15ක් තිස්සේ මේ දන්න ශාස්ත්‍රය හදාරපු ශාස්ත්‍රය ඒ තුල ඔබව ගොඩ දාන්න මට ඕනේ. මට මේක ව්‍යාපාරයක් කරගන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ඔබ මේ වීඩියෝ වහන්න. මේ වීඩියෝ අතරතුර කියන අවසානයේදී කියන්නේ පිළියම් පිළිවෙත් කරනවා නම් ඔබට මේ වෙලාවේ මොන තරම් අපලකාරී වුණා මොන තරම් මේ රාශිය තත්ත්වයන් තිබ්බත් ඔබට පුළුවන් ජීවිතයේ මේ දේවල් තියනවද නැති තරම් කියලා හිතලා වැඩ කරලා ජයග්‍රහණ කරන සමහරක් වෙලාවට මේ තද බල වෙලාව බැලුවොත් මේ අපල කාලයක් කියන අය ඔන්න පහුගේ වීඩියෝ ගිහින් බලන්න ඒ වීඩියෝ කමෙන්ට්ස් වල ඇති. ඔවුන්ට කොච්චර අපලයි කිව්වත් ජීවිතේ ජයග්‍රහණ ගිහිල්ලා මේ කියන පිළියම් පිළිවෙත් හරියට කරලා අන්න ප්‍රතිපත්ති කරකෝ මේ දේවල් කරන්න පුළුවන් නම් කොහෙත්ම ඔය පුද්ගලකෙන් සටහන් පරීක්ෂා කරලා ලක් කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ජීවිතේ ධනාත්මක ජයග්‍රහණය කරන්න හැකියාව පවතිනවා. ඒ නිසා සමාවෙන්න ස්තුතියි මං කෙරේ තබන විශ්වාසයට. මගේ රාගා ශ්‍රී වන Facebook වීඩියෝටත් දහස් ගණන් මැසේජස් එනවා පුද්ගලකෙන් සටහන් පරීක්ෂා කරගන්න විදිහලා සමාවෙන්න මං ඒ දේ කරන්නේ නැහැ. කවුරු හරි මං කියන දෙයක් අහලා ජීවිතේ ජය ගන්නවා නම් ජීවිතේ අනතුරුලින් බේරෙනවා නම් ඒක තමයි මට තියෙන එකම ලාභය. මට කිය කරන ව්‍යාපාර කටයුතු තුළ මම ගොඩාක් කාර්ය බහුල කෙනෙක් මට ඒ සඳහා වෙලාවකුත් නැහැ. ඒක නිසා සමා වෙලා ඉතින් ඔබ ඔබේ කටයුතු කරා යන්න. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් හරියට කරොත් ඔබට දිනන්න පුළුවන්. ඒ හින්දා මම හැම මාසෙම වීඩියෝ ගේනවා. බය නැතුව මූණ දෙන්න. ඒ තුල යන්න ගමනක් ටිකක් දීර්ඝයි මේ වැඩසටහන ඔබ දන්නවා. මොකද ලග්න පලාපල ඊට අමතරව මේ අසුබ අසුබ ගැන කතා කරද්දී සුබ දේවල් කොහොමත් සුබයි. අසුබ දේවල් අපි ටිකක් ඒගේ ගැන ගොඩක් ටාගට් කරලා අපි අසුබ දේවල් සුබ කරගන්න විදිහත් කතා කරනවා. එතකොට මේ ලෝකේ යන විදිහට අපි ජය ගන්න ආකාරය ඒ හැමදේම කතා කරන නිසා පොඩ්ඩක් මිනිත්තු 30ක් 40ක් අතර කාලයක් ගත වෙයි. නොගැලපෙන කෙනෙක් ඉන්නවා නම් ඩේටා ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඔබට මම කියනවා මුලින්ම ඔබ වැඩසටහන අහන එක නවත්තන්න කිසි තරහක් නැහැ. ඉතින් නමුත් මම වග කියනවා මේ වැඩසටහන අහපු කෙනෙකුට කවදාවත් අපරාධ කියලා හිතෙන්නේ නැහැ කියන එක මම වග කියනවා. අනිත් පැත්තෙන් ඩේටා ලොකුවට වැය නොවන විදිහට තමයි මේ වීඩියෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඩේටා ගැන හිතන්නත් එපා. කාලයේ ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් නම් කීප වතාවක් විටම විට කොටස් වශයෙන් හරි අහලා ජීවිත ඉදිරියට යන්න. හරි. කතා ඇති. අපි යම් වැඩසටහනට එන රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති ශුක්‍ර හේවත් සිකුරු ග්‍රහයව තුලා ලග්නේ මිනි ආයුබෝවන්. ඉතින් මේ උදා වෙන සැප්තැම්බර් මාසයේ 9 වෙනි මාසයේ ඔබට කොහොම වේවිද 2023 වසරේ? ඒකයි අපි කතා කරන්න යන්නේ. මුලින්ම ඔබගේ ලග්නාධිපති ටිකක් මේ කාලසීම තුළ එතරම්ම යහපත් ගමනක් නෙමෙයි ගත කරන්නේ. ඉතින් දැන් සතුරුව ඔබගේ 11 වෙනි භාවයේ සිංහ රාශියේ ගමන් කළා වක්‍ර වෙලා ඔන්න කටක රාශියට සතුරු ඇතුළත් වෙලා තියෙන. හැබැයි මේ මාසේ 4 වෙනිදා වෙද්දී වක්‍ර භාවය අතාරිනවා. මේ වක්‍ර භාවය අතහැරලා නැවත නිවෘත ගමන ආරම්භ කරනවා. ඉතින් පොඩ්ඩක් මේ මාස කිහිපයේ පහුගිය මාසයේ දෙකේ ඉඳලාම තව මාස දෙකක් විතර තරමක් දුරට අරමුණු බිඳින ගතියක් ඔබ තුල කැපී පෙනෙන තත්ත්වයක් පෙන්වුම් කරන. හැබැයි අර තරමක් දුර තිබිච්ච හිතය තුල ව්‍යාකූලත්වයේ මානසික පීඩාකාරී තත්ත්වය නම් මේ මාසේ 4 වෙනිදාන් පස්සේ අඩු වෙමින් ටික ටික යනවා. කලබල වෙන්න එපා. ඉතා යහපත් කාලයක් එනවා මේ නොවැම්බර් 4න් පස්සේ. තුලා ලග්න මෙන්න සුබ ආරංචියක් මුලින්ම කියලා පටන් ගත්තේ. එහෙනම් අපි ඒකට ලෑස්ති වෙමු. මේ මාස දෙක මේ සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස දෙක අපි ඒකට ඉදිරි ගමනක් යන පහුගිය කාලසීම තලම්ම අසුබකාරී තත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. දැන් පියවරෙන් පියවර ඉදිරියට එද්දී ඔන්න ජූලි මාසේලා අගෝස්තු මාසේ තරමක් දුරට යහපත් වීගෙන යන පාටක් ඔබට පේනවා. ඔන්න සැප්තැම්බර් මාසේ ඊටත් වඩා යහපත් වෙනවා. හැබැයි හොඳ ධන යෝගයක් එක්ක නොවැම්බර් 4න් පස්සේ තුලා ලග්න හිමියන්ටයි වෘෂභ ලග්න හිමියන්ටයි ඉතාමත්ම ප්‍රබල යහපත් කාලයක් උදා වෙන්න තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මේ කාල සීමා තුළ තරමක් දුරට අපි මුලින්ම කතා කරොත් මේ ඔබ තුළ තැම්පත් ධනය ඔබ පොඩ්ඩක් හරි ඉතිරි කරන්න අමාරුවෙන් හරි හංගගෙන ඉන්න. නැත්නම් ඔය සීට්ටුවක් මොකක් හරි දාලා ඉතුරු කරා හිටපු මුදල් පොඩ්ඩක් වැය වෙන තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. මේ මාසේ අර තැම්පත් ධනය වැය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ මුලින් බලාපොරොත්තු වෙන තරම්ම මුදල් වැයවීමක් සිදු වෙන්නේ නැහැ. අනේ දෙයත් බලන්න ඔබට පුළුවන් මේවා අනවශ්‍ය වේදන් ලෙසයි කැපිලා යන්නේ. ඒ නිසා අනවශ්‍ය වේදන් හොඳ පාලනයක් යටතේ හොඳ සැලසුමක් යටතේ වළක්වා ගන්න. එහෙම වුණොත් ඔබට ඔය කියන ඔය වැයපස ඉහළ යෑම මේ මාසය තුළ ඊතරම්ම බලපාන්නේ නැහැ. මොකද හේතුව ඔබගේ ධනස්ථානාධිපතියා සතුරුව මේ වෙලාවේ ඔබගේ වැයස්ථානයේ ඉන්නේ. ඒ තත්ත්වයේ හේතු කොටගෙන තරමක් දුරට යක බුද්ධියෙන් තොරව කරන අනවශ්‍ය වියදම් ටිකක් වීම ඉඩකඩ පවතිනවා. නමුත් ඒ තත්ත්වය ඔබට බුද්ධියෙන් සැලසුමකින් වළක්වා ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් අර ටිකක් දීර්ඝ වශයෙන් දැනෙන්න කිව්වේ. මේක තමයි ඔබට වෙනස් කරගත යුතුම කාරණාව තුරා ලග්න හිමියන්ට. ඒක වෙනස් කරගත්තොත් 80%ක් අතිශයින් යහපත් වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මේ කාල සීමා තුළ උපරිම උත්සාහ දරන්න. මේ වෙලාවේ ඔය ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිද්ධ කරන්න. අනවශ්‍ය දේ තුළ ලොකුවට හැප්පෙන්න කරන්න යන්න එපා. ඒත් එකම ඔබට පුංචි පුංචි අලුත් අරමුණු විශේෂයෙන්ම මේ රැකී ආරක්ෂා තුළ ව්‍යාපාර තුළ ආදායම් මාර්ග තුළ ඔබට හිතෙනවා. මේ මාසේ මුලින්ම කියලා පටන් ගන්න විදියක් මට අමතකුණා කියන්න. සමස්තයක් වශයෙන් ගත්තම හැම ලග්නයටම මේ මීට කලින් නොවිදි අත්දැකීම් අලුත් විදි අත්දැකීම් විඳින්න ලැබෙනවා. ඉතින් මේ අලුත් විදි අත්දැකීම් සමහර ලග්න හිමියන්ට සුබයි. සමහර ලග්න හිමියන්ට ඊතරම්ම සුබ නැහැ. හැබැයි කියන්න සතුටුයි තුලා ලග්න හිමියන්ට මේ අලුත් අත්දැකීම් ඉතාමත් සුබ ලෙස තමයි විඳින්න වෙන්නේ. මොකද මේ අලුත් දේවල් ඔබ කරන් යන රැකියාවල නැත්නම් ව්‍යාපාරයේ ආදායම් මාර්ග තුලම අලුත් දෙයකට යොමු වෙන්න ඔබට හිතෙන ඒ දේවල්ට ක්‍රියාත්මක වෙන්න හේතු කාරණා යෙදෙන මාසය. ඔබ උත්සාහ කරා හිතේ තිබ්බා මාස ගණන තිස්සේ මේ කටයුත්ත ආරම්භ කරන අලුත් දෙයක් කරන්න. හැබැයි මේ දේවල් හැම වෙලෙම බාධාවල් සිද්ධ වුණා. ඒ බාධාවල් ටික අතහැරලා ඔන්න පොඩ්ඩක් අර මනසට ඉච්ච පීඩාකාරීද ඔන්න අසුබ දේවල් තුලක් තියෙනවා. යහපත ඔබ තේරුම් ගන්න. අර පහුගිය කාල සීමා තුල ආදායම් තත්ත්වය පොඩ්ඩක් පහත වැටෙනවා තේරුණා. තැම්පත් ධනය පොඩ්ඩක් වැය වෙනවා තේරුණා. ඉදිරිය ගැන පොඩි බයක් දැනුණා. අන්න ඒක හේතු කොටගෙන ඔබට දැන් අලුත් ආදායම් මාර්ග අතිරේක ආදායම් මාර්ග සකසා ගන්න තදබල ලෙස ඌමනාවක් ඇති වෙලා තියෙනවා. ඒකත් සැලසුම් කර කරාවට ඒවා බාධා වෙමින් තිබ්බා. ඔන්න ඒ බාධා ඉවත් වෙලා ඔබ ඒ දේ ක්‍රියාත්මක කරන මාසය තමයි මෙන්න මේ සැප්තැම්බර් මාසය. සාමාන්‍යයෙන් ගත්තහම ඔබට නොවැම්බර් මාසේ 17න් පස්සේ අතිශයින්ම ප්‍රබල යහපත් 4න් පස්සේ යහපත් වෙනවා. ඒකේ උපරිම தත්ත්වය නොවැම්බර් 17න් පස්සේ ඔබට ලබන්න පුළුවන්. අන්න ඒක නිසා හිමින් මේ ආරම්භය ලබා ගන්න. ලොකු ආරම්භ වලට යන්න එපා. සුළුවෙන් ආරම්භ කරන්න ඔබට හැකි පරිදි. ඒ ආරම්භය හොඳ ආරම්භයක් වෙනවා. අන්න ඊට පස්සේ ඔබට පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ලා නොවැම්බර් මාසයෙන් පස්සේ අතිශයම සුබයි. 2024 වසර ඔන්න බලාපොරොත්තුවක් ඉෂ්ට කරන දැන් ඔබට දෙනවා. ඇත්තටම තුලා ලග්න හිමියන්ට පෙරලිකාර ධනය අතින් රැකී ආරක්ෂා ව්‍යාපාර තුළ අතිශයම සාර්ථක වෙන්න පුළුවන් කාලයක් ළඟා වෙනවා. මේ කාලයට ඔන්න ආරම්භය ගන්න මේ සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස දෙක අතිශයම වැදගත් වෙනවා. ඒක නිසා මේ වෙලාවේ පොඩ්ඩක් කම්මැලිකම් හිතේවි. හිතට වැඩක් කරන් යන්න එක දිගට කරන් යන්න අපහසුතාවයක් දැනේවි. ඒ වගේ පුංචි බාධාවල් එනවා. නැත්තේ නෑ මං කියන්නේ පොඩි බාධා සහිත කාලයක් එක්ක යන්නේ. හැබැයි පහුගිය කාලේ තරම්ම බාධා නෑ. අන්න ඒ බාධාවල් නැති කරගන්න පුංචි දේවල් කරන්න. දැන් මේ වීඩියෝ අවසානයේදී කරන්න ඕන දේවල් කියනවා. විශේෂ වශයෙන්ම මනසට භාවනාවක්. නිතර ඒ කියන්නේ ඔබගේ තුල තියෙන සිතුවිල්ල වෙනස් කරගන්න. අර කම්මැලිකම නැත්නම් වැඩේ කරන්න හිතෙන්නේ නැතිකම ඒ දේවල් වෙනස් කරගන්න ෂණික උපක්‍රම භාවිත කරන්න. යම්කිසි ආකාරයෙන් මනස වෙනස් වෙන විදිහේ දේවල් කරන්න උත්සාහ කරන්න. ඔබට මොකක් හෝ තෘප්තිමත් භාවයක් දැනෙන දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ කරන්න මේ වෙලාවේ. ඒ දේ තුල ඔබේ මනස වෙනස් කරගන්න ෂණියෙන් හැකියාවකුත් ඔබට වාසනා ගුණයකුත් පවතිනවා. ඒක ඒ తত্ত্বය ඔබට යහපත් වේවි. ඉතින් ওই తত্ত্বයට මුණ දෙන්න අපි දැන් සූදානම් වෙමු. හොඳ ආරම්භයක් ලබා ගන්න අලුතෙන්. රැකී ආරක්ෂා තුල උනත් මේ කාල සීමාව තුල ඔන්න රැකියාව ඔබට එපා වෙලා වගේ තිබ්බනම් මහා ලොකු කාරණා පුංචි දේවල් ඔබ හවුලේ වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම මේ ඉහළ අයත් එක්ක නිතර මත ගැටුම් ඇති වුණා මේ මාසේ පහුගිය මාසේ. ඉතින් මේ මාසය තුල ඒ තත්ත්වය චුට්ටක් වෙනස් වෙවි. හැබැයි මෙහෙමයි නැත්තටම නැති වෙනවා කියන එක නෙමෙයි හැලැප්පීම්. හේතුව ඔබට ඔබගේ ඉහළ නිලධාරීන් දිරවන්නේ නැතිකම පොඩ්ඩක් පේනවා. ඔවුන්ගේ යම්කිසි වැරදිම දකින්න තත්ත්වයක් ඔබට පේනවා. හැබැයි පහුගිය කාල සීමාව තුල ඔබ කටවහන් හිටියට මේ ගිය මාසේ මැදක් ඉඳන් ඒ කටවහන් ඉන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් ඔබත් එකට එක කියන්න එකට කරන්න පෙළඹුණා. මම කියන්නේ තව චුට්ටක් ඉවසන්න. මේ මාස දෙක එතරම් ඔබ හරි වෙන්න පුළුවන්. ඔවුන් වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ වැරද්ද වෙනුවෙන් වෙන වැරද්දට එරෙහිව පෙනී සිටීමත් හොඳ දෙයක්. හැබැයි මේක ඒකට වෙලාව නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔබට ඒකට කාලය යනවා. ඔබට පෙනී සිටින්න අවශ්‍ය නැහැ. ඔබ නිවැරදි කියලා ඔප්පු වෙන කාලයක් නොවැම්බර් මාසයෙන් පස්සේ එනවා. ඒක නිසා ඔන්න උපක්‍රමශීලීව අර සිංහයා වගේ පසු බැහැලා ඉන්න. ඇයි සිංහයා පසු බහින්නේ? හොඳ පිම්මක් ගන්න. එහෙනම් තුලා ලග්න හිමියන්ටත් මේ පිම්මක් ගන්න උපක්‍රමශීලී පසුබැසීමක් තුල යන ගමනක්. ඒ නිසා කාවත් විවේචනය කරන කාගත් වැරදි පෙන්වා දෙන්න යන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ නිහඬව කටයුතු කිරීම තුල අර ෂේප් න්‍යාය අපි කියන්නේ අනේ මේ විදිහට හරි එහෙම නම් මම මේ විදිහට කරන්න. මෙතන චූටි මේකක් තියෙනවා. ඒක හරි ගස්ස ගන්න ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ බුද්ධිමත්ව කටයුතු කරන්න රැකියා කරන ස්ථානය තුළ. එතකොට ඔබට මේ රැකියාව තුළ තියෙන එපා වෙච්ච ස්වභාවය පොඩ්ඩක් අඩු වෙලා ගැටලුකාරී තත්ත්වයන් අඩු වෙලා අර සරල ලෙස වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නොවැම්බර් වලින් පස්සේ ඔබට ඒ තුළ ඕන රැකියාව තුළ උසස් වීමක්, padi වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැත්තම් ඊටත් වඩා හොඳ දෙයකට යන්න පුළුවන්. මේ වෙලාවේ රැකියාව එපා කියලා අයින් වුණොත් නම් මාසයක් දෙකක් ආදායමක් නැතෝ ඔහේ ගෙදරටලා ඉන්න තමයි වෙන්නේ. ඒක නිසා ඒ තත්ත්වය ඇති කරගන්න එපා. අපහසුයෙන් හරි මේ මාස දෙක ගෙවා ගන්න උත්සාහ කරන මේ රැකියා කරන ස්ථානය තුළ. ඒත් එක්කම මේ Tamanට තනිවම දෙයක් ආරම්භ කරන්න හිතන කාලය. ඒක යහපත්. හැබැයි තනි දේ ආරම්භ කරව පළියට අර රැකියාවෙන් ඉවත් වෙන්න යන්නත් එපා. තනියම දෙයක් ආරම්භ කරන්න ඒක අර එක පැත්තකින් තියාගෙන යන්න. ඒක ටිකක් ඉදිරියට යනකම්. මොකද එකපාරම ආරම්භය ගහ හිටවපු ගමන් අපිට පළදාව හම්බෙන්නේ නැහැ. ගහ හිටවල එකට පොර දාලා, ඒකට අවශ්‍ය කරන වතුර දාලා, සාතු ඔක්කොම ටික කළාට පස්සේ නිසි කාලය එළඹුණාට පස්සේ තමයි ඒ තුල පළදාව ගන්න. එහෙනම් පළදාව එනතුරු ගහ හිටෙව්වා කියලා අනිත් ගස්ටි ගලවලා දාලා ඔක්කොම නවත්තලා දාලා ඒ ගහ හැදෙනකම් බලන් ඉන්න බැහැනේ අපිට. ඒ නිසා මේ වෙලාවේ රැකියාවක් හරි මොකක් හරි මේ කරයි යන තත්ත්වය කරයි යන අමාරුවෙන් හරි අතිරේකව පුංචියට ආරම්භ කරන්න. මොකද අලුත් දෙයක් ආරම්භ කරන්න හැකියාවකුත් තියෙනවා කියලා මුලින්ම මම කිව්වනේ. අන්න ඒ ගමනේ යන්න මේ මාස දෙක හරි බුද්ධියෙන් කටයුතු කරන්න. එතකොට අපිට ඇත්තටම ව්‍යාපාර තුළ සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. දැන්ටමත් ව්‍යාපාර කරගෙන තුලා ලග්න හිමියන්ට ඔය හවුල් ව්‍යාපාර නම් මේ කාලේ හරිම අවුල්. හවුල් ව්‍යාපාර හරිම අවුල්. ඒ කියන්නේ පිරිසත් එක්ක අපිට වැඩ කරන්න හරි අපහසුයි මේ කාලේ සීමාවල. හැබැයි ඊවසීමෙන් කටයුතු කරන ඔබට තනියම දෙයක් කරන්න කාලේ තියෙනවා. පටන් ගන්න. හැබැයි හවුල් කටයුතු ටිකක් කර යන කොහෙන් හෝ ආදායම් මාර්ගයක් ලැබෙන්න දෙපෑ අපිට. ඒ නිසා මේ මාස දෙක ඉවසීමෙන් කටයුතු කරන්න. එතකොට අර ඔබට ප්‍රශ්න ඇති කරන අයටත් එපා වේවි මේ දේවල්. අර පහුගිය මාසවල සාම ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. හැබැයි ඔබට පේනවා ඔබගේ කටයුතු වල අනිත් අය වැඩිපුර ලාභ ප්‍රයෝජන ගන්නවා. ඔබට එතරම් ලාභය නැහැ. සමහරකට ලාභ නැති තරම්. හැබැයි ඉවසීමෙන් ඉන්න මේ වෙලාවේ. ඔබ උත්සාහ කරන්න මේ ලාභය අහිමි වෙන තැන් ඔබට ලං කරගන්න. මේ වැඩකට කටයුතු කරයි යන්න. අතරේකව ඔබ තනිව හැමදේම ඉගෙන ගන්න උත්සාහ කරන වෙලාව ඉගෙනගෙන වැඩ කරන්න පටන් ගන්නද ව්‍යාපාරයක් කරන්න යනවනම් ඒ දේ හැමදේම ඒ තියෙන හැම අංශයක්ම ඔබ හොඳට හොයලා බලලා තේරුම් ගන්න. මෙන්න මේ මාස දෙකේ සඳහා යොදා ගන්න. අන්න ටික ටික පියවර. එතකොට කවුරු නැති වුණත් ඔබට ඔබේ ගමන යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඔබට අර ඔබ යටතේ සේවය කරන අන්න ඒගොල්ලෝ මේ වෙලාවේ ඔබ වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි මෙහෙමයි. ඔවුන්ට ඔබගේ ලාභේ උපරිමයෙන්ම දෙන්නත් උත්සාහ කරනවා. මේකල ඔවුන් රඳවා ගන්න. හැබැයි මෙහෙම Tamanට පාඩු කරන් අනුන්ට ලාභ කරන එක තරම්ම යහපත් නෙමෙයි. හැබැයි ඒක එක්තරා පැත්තකින් උපක්‍රමශීලී භාවයක් නම් ඔබ ඒ දේ කරා යන්න. මොකද මේ වෙලාවේ ඔබට අර ඇත්තටම හිතවත් අයව ආරක්ෂා කරගන්න අනිත් අයගෙන් හිමින් ගැලවෙන්න උත්සාහ කරන්න. පැහැදිලි ඇති මොනවද මේ කියන්නේ කියලා සමහරව බයිනාදී නෑ. මේක තමයි ජීවිතේ හරිම කතාව මම මේ කියන්නේ. මට නැත්තම් ඔබට මේ දේ සුබයි මේ දේ අසුබයි මේ දේට අසුබයි ඔහොම කියන්න යන්න පුළුවන්. හැබැයි ඒ දේ තුළ ඔබට සෙතක් නැහැ. ඔබ මානසික අසුබ දේවල් කැද වැටෙනවා විතරයි. මානසික වැටෙන්න එපා අසුබ දේවල් කියලා. මේක තේරුම් කරලා මං කියන්නේ ඔබ අද නොවැටි ඔබට මේකේ අසුබ දේ සුබ කරගන්න මාර්ගයක් පෙන්නගෙන යන්න ඕන නිසා. මොකද අසුබ දේවල් අහන්න කැමති වෙන්නේ. මොකද ඒවා කලින් දැනගෙන ඒවා වෙනස් කරගන්න බෑ. සුබ දේවල් දැනගත්තත් එකයි නොදැනගෙන හිටියත් කවන්නේ ඒක සුබ වෙනවා. අසුබ දේවල් කලින් දැනගත්තොත් වෙනස් කරන්න පුළුවන්. වහී කියලා කලින් දැනගත්තොත් අර හැමදාම කියනවා වගේ අපිට කුඩයක් කරා යන්න පුළුවන්. එතකොට ඔන්න වැස්සොත් වැස්සෙනොතෙමි ඔබේ ගමන යන්න පුළුවන්. අන්න ඒකයි මේ ජ්‍යොතිෂය කියන දේ සරලම හැඳින්වීම. මේක විද්‍යාවක්. මේක විද්‍යාත්මක තේරුම් ගන්න මේක ඔබ මේ ලොකු මේ গুপ্ত දෙයක් මැජික් එකක් ඒවා කියලා හිතුවොත් මේ ජ්‍යොතිෂය වාලාපාලම දාන්න මේක තේරුමක් නැහැ. මේක තියෙන විද්‍යාත්මක භාවයේ තේරුම් ගන්න කලින් දැනගන්නවා නම් ඒ වෙන්න තියෙන දේ ඔබේ දේ වෙනස් කරගන්න ඔබේ මනසට ඉඩ දෙන්න මනස ධනාත්මක කරගන්න. අන්න ඒ දේ තුලින් තමයි ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒවට පිළියම් පිළිවෙත් යදීම තුල. ඔන්න ඔයත් කොහොම තමයි මේ ධනෙ කියන කාරණා මේ මාසයේ දෙන්නේ අතට අවශ්‍ය කරන මුදල ලැබෙනවා. ඒ කියන්නේ ඔබට වියදමට අවශ්‍ය තරම් මුදලක් ලැබෙනවා. හැබැයි ඔය තුල අනවශ්‍ය වේදන් තියනවා කියලා මම කිව්වා. ඒ දේවල් අඩු කරගත්තොත් ඔන්න ඉතිරියකුත් කරගන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි අර ඔබ තුළ තිබ්බ තැම්පත් ධනෙ වැය වෙන්න ඉඩකඩ පවතිනවා. හැබැයි වැය වීම ඔබ උපක්‍රමශීලී වෙන්න ඒ දේවල් යම්කිසි ප්‍රයෝජනයක් ඇති දෙයට ආයෝජනයක් ලෙස යොදන්න. දැන් මේ වෙලාවේ මුදල් වැය වෙනවා කියලා දන්නවනම් වැඩිපුර අනවශ්‍ය දේවල් තියනවනම් අවශ්‍ය කරන දේට මුදල් වෙන් කරගෙන ඊට වැඩිපුර තියනවනම් යම්කිසි දෙයක් ඒ දේ ඉදිරිය වෙනුවෙන් වැය කරන්න ආයෝජනයක් ඇති දෙයට. එතකොට වැය වීම විසිද්ධ වෙලානේ. අනවශ්‍ය වේදන් වෙන්නේ නැහැ නේද එතකොට. අන්න ඒක තමයි මම කියවර ව්‍යාපාරයක් ආරම්භ කරන්න හොඳ කාලයන්නේ. අන්න ඒකට යම්කිසි මුදලක් යොදන්න. තියෙන දෙයක් අතේ සතේ නැතුව මොනවද මේ කියන්නේ කියලා සමහරු කියයි. ඒක මෙහෙමයි. පුද්ගලිකයන් සටහන් තුළ පිහිටීම අනුව චුට්ටක් වෙනස් වෙනවානේ. මේ වෙලාවේ බැරි වෙලාවත් ඔබගේ 4 5 6 කියන ස්ථානය තුළ බැරි වෙලාවත් මේ වෙලාවේ මේ චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ උපන් කේන්ද්‍ර සටහන් තුළ හිටියන ඔබට මේ ජන්මයේ රසක තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ ඔය යම්කිසි ආකාරයක ඔය දේවල් පොඩ්ඩක් වෙනස් වෙනවා. අසුභකාරී පැත්ත වැඩි වෙනවා. හැබැයි හිතන්න එපා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් කළොත් සුබ විතරම ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ රාෂ්ටක වැඩක්ම නැති තත්ත්වයට පත් වෙන. හැබැයි ඒ රාෂ්ටකය තුළ මේ නරකක් විතරක් නෙමෙයි හොඳ පැතිකඩකුත් තියෙනවානේ. අන්නේ හොඳ පැතිකඩ විතරක් අරගෙන නරක පැතිකඩ ඔබෙන් බැහැර කරගන්න හැකියාව තියෙන. හැබැයි මේ වෙලාවේ ඔය දේශපාලන සමාජ සේවා කටයුතු මිනිසුන් සමග කියන්නේ මම කියවන ඔබට මේ වෙලාවේ ඔබගේ අර යටත් සේවකෙන් ඔබගේ යටතේ වැඩ කරන සේවකෙන් සැලකිලි සහ ඔබට සහාය ලැබෙනවා කියලා මේ වගේ ඔබට ඒ හැකියාව දෙනවා දේශපාලනය කරන්නට මේ හොඳ හොඳ කාලයක් තුලා ලග්න හිමියන්ට. ඒ වගේම මේ කියන්නේ ඒ රාශික තත්ත්වයන් තියෙන අයට තවත් ප්‍රබලයි ඒ තත්ත්වය. ඒ තුන්දා ඔන්න ඒ රාශික දෙන යහපත් පැතිකඩ හින් ලබා ගන්න පුළුවන්. නැත්තම් ඔබ ඔබගේ සේවක සේවිකාන් එක්ක වැඩිපුර එකතු වෙලා වැඩ කරන්න ඕන. ඔවුන්ට කිව්වහම මේ වෙලාවේ මට සහාය දෙන්න කියලා ඔවුන් උපරිමයෙන් ඔබට කරනවා. අන්න ඒ අසුභකාරී දේවල් සුබ පැත්තට යොදා ගන්න එහෙමයි. පැහැදිලි ඇති. ඉතින් ඒත් එක්කම පෞල් ජීවිතේ කුටුම්බ ජීවිත ගැන කතා කරලා තුලා ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ඔන්න පවුලත් එක්ක එකතු වෙලා හවුලක් ගහන්න පුළුවන්. අන්න හවුල් කටයුතු තුළ ව්‍යාපාර ඔන්න අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනවා. එතනට දන්වැලක් කියලා හැමදාම මම මේ කියන්නේ මේ දන්වැලේ පුරුක් තමයි මේ හැමදේම. ඒ වගේ බැඳෙනවා. එහෙනම් මේ පවුල් ජීවිතේ පවුලේ අයත් එක්ක එකතු වෙලා ඔබට ව්‍යාපාර කටයුත්තක් යම්කිසි ආකාරයකින් ආදායම් මාර්ගයක් ඇති කරගැනීමේ හැකියාව දෙනවා. ඒකට අර පවුලේ සහාය උපරිම වශයෙන්ම ලැබෙන තත්ත්වයක් තියෙනවා. අන්න ඉතින් යහපත් නෙදේනේ. මේ වෙලාවේ තනියම පහුගිය කාලේ සම්බන්ධව තනියම ඇදව බරට ඔන්න සහායක් ලැබෙනවා පවුලෙන්. තුලා ලග්න මෙන්න මේ සැප්තැම්බර් මාසයේ ඔන්න පවුල් ජීවිතය ආදායම් මාර්ගය දෙක එකට සම්බන්ධ වෙන තැනක්. ඒ තුළ උපරිම ඵල නෙලා ගන්න උත්සාහ කරන පවුලයට එකතු වෙලා දැන් ඔබට රැකියාව අයින් වෙන්න ඕනෙත් නෑ. ඒකට මොකද හේතුව රැකියාව කරන ගමන් පවුලයට ටිකක් එක වකින් දීලා ව්‍යාපාරයක් කරහන්න. ඕකයි උපක්‍රමශීලීත්වය කියන්නේ. ග්‍රහ පිහිටීම් තුළ වෙන ලැබෙන දේවල් අන්න යොදාගෙන උපක්‍රමශීලීව අසුබ දේවල් වෙනස් කරගන්න ඕමයි. එහෙනම් ඔන්න පවුලයට එකතු වෙලා කටයුතු කරන ඔබ ගැන පවුලට හිතන කාලයක් ඔය ඔබ ගැන හොයලා බලලා ඔබට පොඩ්ඩක් ඔය කියන්නේ හැම අතිම ආදරය රැකවරණය පවුලෙන් ලැබෙන කාලයක්. වෙනතරට ඔය අඹු සැඹියන් අතර උන පහුගිය කාල සීමාව තුළ පුංචි පුංචි ආරවුල් තත්ත්වයන් මැඩ පැවැත්වෙන කාලයක්. පවුල් ගැටුම්කාරී තත්ත්වයක් පොඩක් පහුගිය කාල සීමාව තුළ උද්ගත වුණා නම් තුලා ලග්න හිමියන්ට ඒ තත්ත්වය පහව යනවා. ඉතින් සුළු සුළු තැන් නම් ඉතින් නැති තැනක් නැහැනේ. ඉඳලා හිටලා පොඩියට එහෙම වචනයක් දෙයක් වුමාරුනේ ඒවා ඒ වෙලෙම ඉවරයි. ඒවා දුරදි කියන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි මේ දෙත් හොඳට හිතර ගන්න ඔබට ඒ වගේ දෙයක් ලැබෙද්දී ඔබට පොඩ්ඩක් එලි පහලියෙන් චුරු චුටි සම්බන්ධතා ගොඩනගන්න හේතු කාරණා යදෙනවා. හැබැයි ඔබ බුද්ධිමත් නම් ඒ දේ ඔබ බැහැරත් කරනවා. අර සමහරක් වෙලාවට අර ඔබගේ උපන් කේන්ද්‍ර සටහන් තුළ පිහිටීම ඔබගේ බුද්ධිය මට්ටම අනුව වෙනස් වෙලා ඒ දේවල් පැටලලා ජීවිතේ අවුල් කරගන්න තත්ත්වෙකුත් නැත්තෙමත් නැහැ. එන්න මේ වෙලාවේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවෙන් ඔන්න ආදායම පවුල එකට සම්බන්ධ වෙනවා. ඒ දෙපැත්තම යහපත් කරන්න පුළුවන්කම දෙදී බිහිම් ප්‍රශ්න දාගෙන ජීවිතේ යහපත් තත්ත්වය කඩා කප්පල් කරගන්න එපා. මොකද මාස දෙකක් තියෙනවනේ තාම පොඩ්ඩක් අර්බුදකාරී තත්ත්වයක් එක්ක. දැන් හරියට ගියොත් නොවැම්බර් වෙද්දී උපරිම තත්ත්වයට ගිය හැකියි. හැබැයි දැන් ඔය දේවල් කඩා කප්පල් කරලා නොවැම්බර් ඉඳන්ම මුලින්දම පටන් ගන්නවා. මුලින්දම පටන් ගන්න කලින් තියෙන ප්‍රශ්න විසඳන් යන්න වෙනවා. එතකොට හොඳ කාලය ගෙවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලාවේ බැඳීම් අනවශ්‍ය බැඳීම් තුලින් ගැලවෙන්න උත්සාහ කරන්න තුලා ලග්න හිමියෝ. ඒ තුල ඔබට ඔන්න ඔය බැඳීම් වලින් එන ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් බුද්ධිය විසඳ ගත්තොත් පෞල් ජීවිතය තුල උනත් යහපත් වෙනවා. දරුවන්ගේ කටයුතු තුල නම් චුට්ටක් කාර්යබහුල වෙන්න වෙනවා. දරුවෝ ඉන්නවා නම් ඔබට විශේෂයෙන්ම දෙවෙනි දරුවෙක් ඉන්නවා නම් දරුවගේ අසනීපකාරී තත්ත්වයන් චුට්ටක් උද්ගත වෙන්න ඊට කඩ පවතින. ඒ වගේම වැඩි හිටියෝ විශේෂ වශයෙන්ම වයෝ වෘද්ධ වෙච්ච වැඩි හිටියෝ ගෙවල් වල ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ගේ අසනීපකාරී තත්ත්වයන් චුට්ටක් කියලා යනවා. පුංචි ආකාරයේ ගැටලුකාරී තත්ත්වා පොඩි මාරක තත්ත්වයන් උනත් ඔවුන්ට අත්වීමේ ඊට කඩ තොලා ලග්න හිමියන්ගේ නිවසේ ඉන්න වැඩි හිටියන්ට පොඩ්ඩක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ අසනීපකාරී තත්ත්වයන් උද්ගත වෙනවා නම් ඒවා සුළුවෙන් තකන්න එපා. චුට්ටක් ඒ आयन होल बल्ला कटकने वगेम तम धरू अंट तत्कारी तत्व कियप मारांतिक मारक धरू अंटने तवे चुट्टार बरपतल अंत में असनीपकारी तुआल वीम वेटीम ये वगे तत्व तुला लग्न हिम पट बलापुर सिद्धन सा धरूगन होयल बल्ला कटे तुकर मे मास देख तिक धरू अंट पोदे इतर होंद काले अग्नि में विशेष विषय ऐसा मे यार यानया का कुरहा भी देना सर एक मारा तीस तिब्बिचे कि अंतिम मास दे गिवे नहीं इंदा मेटिक पोड्डा वेड़पूर बलपेम इन कड़ पावती हिसावेम दरुगने पोड्डा सैलकली मत विशेष तुरालामी दारू अदेक मे काल मत मे आदर संबंध आदर बेंदीम तुल मेहम ए पेत्तिंग आकर्षणीय बावेटिक वेड़ीवेनो दंग पोड्ड पहुगे काल सीमा तुल ओबगे लग्नाधिपतिया वक्रवाय गमन करबो काल सीमा तुल मूने तरम तिबिच्चर प्रियमनाप भावे सिरियावंत भावे चुट्टक अडूना उन्न ए तत्ते वेनस्सेनो अदे उन्न पोड्डक मूने आयनव तत्व सिरियाव अर पोड्डक तेहेट्टु गति नितर वेन देना किसीम अर मेलो रहक नय කියලා අපේ සරල භාෂාවෙන් කියන්නේ ඒ தත්ත්වය ඔන්න වෙනස් වෙලා පොඩි ආකර්ෂණීය භාවයක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඔය පහුගිය කාල සීමාව තුළ ආදර බැඳීම් තුළ යම් කිසි ආකාරයකින් පොඩ්ඩක් පසුබෑම් ප්‍රශ්න ගැටලු පොඩ්ඩක් කැඩී බිඳී යම් පෙන්නුම් කළාන ඔය තත්ත්වය වෙනස් වෙලා යහපත් පැත්තට එන්න ඉඩ කඩ පාදින. හැබැයි මේ වෙලාවේ අර සීමාවෙන් පිටත් ආදර බැඳීම් තර්මද්දුරට දුරදි කියන ඒවා සම්බන්ධකම් ආරම්භ කරන්න හේතු කාරණා යෙදෙන අලුතෙන් එහෙම ඉදදී ඔය එකක් දෙකක් එකක් නෙමෙයි කීපයක් වුණත් ඇති වෙන තත්ත්වයක් පෙන්වුම් කරන තුලා ලග්න හිමියන්ට. ඒ නිසා ඒ දේවල් ගැන මුලින්ම කිව්වා වගේ බුද්ධිමත්ව කටයුතු කරන්න බැඳීම් තුළ නැත්නම් ඔබේ ආකර්ෂණීයභාවය වැඩි වෙනවා. ඔබට ඒ ආදරණීය භාවය ආදර සම්බන්ධතාවට ගොඩ නැගෙන කාල සීමාවක්. හැබැයි ඒවා යහපත්ද අයහපත්ද කියන දේ තෝරා බේරා ගැනීම ඔබේ බුද්ධියට බාරයි. මං කියන්නේ ඒවා හොඳද නරකද කියලා. මොකද මට ඔබේ ජීවිතේ තියෙන හේතු කාරණා දන්නේ නැහැනේ. ඒ தත්ත්වය තුළ සමහර අයට ඒවා සාධාරණ සමහර අයට අසාධාරණ වෙන්න පුළුවන්. එහෙනම් ඒ තෝරා බේරා ගැනීම ඔබ සතු දෙයක්. ඒක නිසා බුද්ධියෙන් කටයුතු කරන් යන්න බැඳීම් කියන තැනදී අධ්‍යාපනය ගැන කතා කරත් මේ කාල සීමාව තුළ අධ්‍යාපන කටයුතු තුළ තරමදුරට මේ මාස දෙක නැත්නම් එතනින් එහාට යහපත් මේ පුංචි පුංචි ඔය ඔබ දුරදිග නොසිතා කරන කටයුතු තුළ අධ්‍යාපන කටයුතු තුළ ඔබට එන්න තියෙන ජයග්‍රහණ අවම වෙන ඊට කඩක් පවතිනවා. මේ කාල සීමාව තුළ විභාග වලට පෙනී හිටිනවා නම් ඔබට දැනුමක් තියෙනවා. නමුත් ඔබ උඩින් පල්ලෙන් ඌමනාවකින් තොරව කරන පොඩ්ඩක් කම්මැලි කමෙන් කරන්න ගිහලා ඒ දේවල් වලට ඔන්න බාධා එල්ල කරගෙන ඊට කඩ පවතින නිසා අතිශයින් කල්පනාකාරී වෙලා බුද්ධියෙන් කරන හොඳට කියවන්න හොඳට තේරුම් ගන්න උත්සාහ කරන ඊට පස්සේ උත්තර දෙන කලබල වෙන්න හදිස්සි අනවශ්‍ය කලබලයක් ඔබ තුළ ඔය තරංග විභාග තුළ හෝ ඒවා යම් කිසි තරංගවල වුණත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් පෙන්눔 කරන නිසා වෙන්න සැලකිලිමත් වෙන්න. හැබැයි මේ කාල සීමාව තුළ ඔබ උත්සාහ දරනවා නම් යම් කිසි ආකාරයකින් කලාව පැත්තෙන් ඉදිරියට යන්න ඒ පැත්තෙන් ආරම්භයක් ගන්න හොඳ කාලයක්. ටික 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 එකපාරම යන්න බෑ. කලා නිර්මාණයක් කලා කෘතියක් එලි දක්වන්න බලපතන මේ ආරම්භය ගන්න නොවැම්බරින් පස්සේ ඒ දේ එලි දක්වන්න ඔබට. මොකද ඊයින් පස්සේ එන කාල සීමාව තුළ විශේෂ වශයෙන්ම හොඳ ජනප්‍රිය වීමේ ප්‍රසිද්ධ වීමේ හැකියාවක් තුලා ලග්න මෙන්න පෙන්눔 කරන නිසා ඔන්න ඒ දේවල් වලට යොමු වෙලා ඒ දේවල් අර ලෝඩ් කරගෙන ඉන්න වෙලාව ආපුවාම ප්‍රහාරය එල්ල කරන්න. මේ වෙඩි තියෙනව නෙමෙයි මම කිව්වේ. අර ඔබේ එලි දැක්වීම ගැන ඒ දේවල් වල හොඳ කාලයක් විශේෂ වශයෙන් මේ දරු දැරියන්ට ක්‍රීඩා කුසලතා තුළ උනත් උපරිම උඩට යන්න පුළුවන් කාලයක් නොවැම්බර් මාසෙන් පස්සේ එනවා. දැන් එහෙනම් ඒවට පුරුදු පුහුණු වෙලා කටයුතු කරා යන්න. ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙනුත් යහපතක් ඒ කාලේ එනවා. එහෙනම් මේ මාස දෙක චුට්ටක් ඔය කලබලකාරීත්වය, අනවශ්‍ය කලබලකාරීත්වය, කම්මැලිකම, වැඩ කල් දැමීම ඔන්න ඒක තමයි ප්‍රබල වශයෙන්ම තියෙන්නේ. ඒක වෙනස් කරගන්න දරුදරියන්ට විශේෂ වශයෙන් කියන්න ඕන. උසස් අධ්‍යාපනයේ හදාරන ආයත මේ කාල සීමාව තුළ ඔය ලාභත් නැති පාඩුත් නැති තත්ත්වයක් තියෙන. ඒ තරම්ම අයහපතකුත් නැහැ. ඔය කියන තරම් යහපතකුත් නැති විදිහට අර සාමාන්‍ය තත්ත්වයක් පෙන්වුම් කරන්න. හැබැයි ඒ එහෙම දැන් අයහපතකුත් නැති නිසාම ඔබට පුළුවන් ඔබගේ මනස තුළ තියෙන ධනාත්මක භාවය තුළ, ඔබගේ උත්සාහවන්ත භාවය තුළ එහෙනම් යහපත ළඟා කරගන්න. එහෙනම් ටිකක් වෙනදට වඩා ටිකක් මහන්සි වෙන්න. වෙනදට වඩා ටිකක් ඌමනාය වැඩ කටයුතු කරන්න. වෙනදට වඩා ඔබ හොඳ සැලසුමක් ඇතුව කටයුතු කරන්න. එහෙම වුණොත් ඔය අසුබ නැහැනේ. සුබත් එතරම්ම නැහැ කියලා කිව්වේ එහෙනම් සුබ කරගන්න පුළුවන්. ඕකයි ඇත්ත කතාව. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඔන්න ඔබ මේ කාල සීමාව තුළ ඒ සඳහා අවශ්‍ය කරන දේවල් සකසා ගන්න උත්සාහ කරන. මේ මාසය තුළ ඒ පැත්තෙන් එතරම්ම යහපත් නැති වුණත් හැබැයි ඔක්තෝබර් මාසෙන් පස්සේ විශේෂයෙන්ම ඔක්තෝබර් 4-5න් පස්සේ විදේශගත වීමේ හැකියාව පෙන්වුම් කරන එක විශේෂ වශයෙන්ම නොවැම්බර් වගේ වෙද්දී තියෙන. ඒකට අවශ්‍ය කරන ලිපි ලේඛන හෝ වේවා සුසුකන් සපුරා ගන්න ඕන. ඒ අවශ්‍ය කරන දේවල් ටික හොයලා බලලා අන්න ඒ ලෑස්ති පිට ඉන්න. ඒ වගේම හරි තැනක් හොයා ගන්න ඕන. මේ කාල සීමාව තුළ පොඩ්ඩක් රැවටෙන්න තිරකට පවතින නිසා හදිස්සි වෙන්න එපා. දේවල්ට යොමු වෙන්න. ඒ අවශ්‍ය කරන දේවල් සකසාගෙන මුදල් හදල්පපා. බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්න. ඔබට ඒ හොඳ ගමනක් යන කාලයක් එනවා. විදේශ ගත වෙලා ඉන්න තුලා ලග්න හිමියන්ට මේ කාලය කොහොමද? අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙච්ච අයට මේ කාල සීමාව තුළ ඔන්න අධ්‍යාපනයේ තියෙන ගියේ මොනටද අධ්‍යාපනය කරන්න. හැබැයි ඒ දේවල් අමතක වෙලා විනෝදේ යාළුවොත් එක්ක එහෙම යනවා, රස්තියාදු ගහනවා, විනෝද වෙනවා. ඒ වගේම ඔය අනවශ්‍ය දේවලු සිද්ධ වෙනවා. ඒකවල මොකදලා තියෙන්නේ? ඔබ ගිය අරමුණ ඔබට මග හැරිලා. ඒ නිසා ද හිනා ගියා නේද? අහන් ඉන්නවා නම් විදේශ ගත වෙලා ඉගෙන ගන්න ගිය දරුදර විශේෂම තරුණ තරුණියෝ ඔව් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ తත්වය ඔබ බුද්ධිමත් විය යුතුයි. ඇයි ඔබ විදේශගත වුණේ? අරමුණ මොකද්ද? මේ පවුලේ අය හිතන් ඉන්නේ ඔබ එහෙම මොනා කරනවා කියලා. ඔබ කරන්නේ මොනවද? ඒක හොඳට තේරුම් අරන් බුද්ධියෙන් කටයුතු කරන්න. නිකන් පසුතැවෙන කාරණා සිද්ධ කරගන්න එපා. මොකද ඉදිරියේදී ඒ වගේ දේවල් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපරාධේ. ඒ නිසා බුද්ධිමත් වෙලා විනෝදය අවශ්‍යයි. ඕනට ඕන දෙයක් ඕනෙම නැහැ. ඒ දේ හොඳට කල්පනා වෙන්න. විදේශගත වෙලා රැකියා කරනටත් ඒ දීම තමයි කියන්න තියෙන්නේ. සමහරක් වෙලාවට ඔබේ අරමුණ අමතකලා රැකියා පැත දාලා ගිහිල්ලා යාළුවෙත් එක්ක විනෝද වෙනවා, අනවශ්‍ය බැඳීම් ඇති කරගන්නවා, ඒ තුල කාලය ගත කරන මුදල් වැය කරනවා. අන්තිමට ගෙදරට එවන්න මුදල් නැහැ. අපරාධේ. ඇයි ඒ වගේ තත්ත්වයන් පෙන්නනවා. මේ මාස දෙක විතරයි තත්ත්වය තියෙන්නේ. හැබැයි මේ මාස දෙකේ පස්සේ පියෝ ගන්න බැරි පාඩුවක් ඇති කරගත්තොත් මේ මාස දෙක තුල අර යහපත් කාලයවත් ඒව පියෝපියෝ ඉන්න අය හැරෙන්න අර උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙයි. ඒක නිසා මේ මාස දෙක බය කරන්න මේ කියන්නේ මේ වෙලාවේ ඔබව බුද්ධියෙන් ඒ දෙයට යොමු කරන්න, කල්පනාවෙන් කටයුතු කරා යන්න. එතකොට මේ ওই ප්‍රශ්න දේවල් ගොඩාක් ඕ දේවල් වලින් පොඩක් බැහැරෙන, විනෝද වෙන්න යන ඒවා, බැඳීම් ඇති කරගන්න යන ඒවා මේලා බැහැරලා තමන්ගේ පාඩුවේ කටයුතු කරා යන්න. නොවැම්බර් මාසෙන් පස්සේ ওই හැම දෙයකම යහපත් කාලයක් ඒවි. මේ කාල සීමාව තුළ අර උරුමය එනකන්, කර්මය නිකන් කරගහ ගන්න එපා. එතකොට මේ සෞඛ්‍ය ගැන කතා කරොත් පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුම වෙනවා. තුලා ලග්නෙ විශේෂයෙන්ම වකුගඩු ආශ්‍රිත, වක්මාව ආශ්‍රිතව යම්කිසි ආකාරයෙන් රෝගීකාරී තත්ත්වයන් පොඩක් උත්සන්න වෙන්න බලන මේ මාස දෙකම. ඒක නිසා ඒ උත්සන්න වීම අවම කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඔබේ සෞඛ්‍ය ගැන ව්‍යායාම්, ආහාර රටාවල් මේ හැමදේම නිසි ලෙස කරන්න උත්සාහ කරන හොඳ සැලසුමක් ඇතුව මේ නොකා නොබින්න කියලා නෙමෙයි කියන්නේ. හැමදේම දැන් හැමදේ තුළම තියෙන උෂ්ණ අධික ආහාර ගන්නවා නම් ඒ උෂ්ණභාවය අඩු වෙන්න ඒකටම ආහාර එකතු කරගන්න පුළුවන්. ඒ වගේ හොඳ සමබරව සමබල ආහාර වේලාවක් ගන්න උත්සාහ කරන්න. ආහාර රටාව වගේම ව්‍යායාම රටාව, ඒ වගේම ඔය අවශ්‍ය කරන පොඩි වෛද්‍ය පරීක්ෂණ ටිකක් කරලා ඒ කියපු තැන්වල ඔය මූලික අවධියදීම අපිට ඒ රෝග හොඳ කරගන්න හැකියාව තියෙනවා. ඒක නිසා නියපොත්තෙන් කරන්න පුළුවන් දේ පොරොවෙන් කපන්න දක්වා තියාගන්න නැතුව අංක එක සෞඛ්‍ය ගැන හිතන්න. එතකොට ඔබට මේ දේන් තුල නැගී හිටින්න හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම වෙනස් කරගන්න අපි මේක අවශ්‍ය කරන පිළියම් පිළිවෙත් ගැන කතා කර යුතුමයි. විශේෂ වශයෙන්ම ඔබ මේ වෙලාවේ උත්සාහ කරන්න අඟහරුවාදා, බදාදා, සිකුරාදා. අඟහරුවාදා, බදාදා, සිකුරාදා කියන දවස්වල විශේෂ වශයෙන්ම බෝධි පූජාවල් පවත්වන්න පුළුවන්. මේක කිසි ආගමකට අදාළ වෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව මේ බෞද්ධ දර්ශනය තුල, දහම තුල, අතරම දහමක්, දහම තුල දෙවි කෙනෙක් නැහැනේ. ඒ නිසා මෙතන ආගමක් කොහෙත්ම නැහැ. අපිට ඕනේ මනසට ධනාත්මක භාවයක්. ඒ ධනාත්මක භාවයට භාවනාව කියන දේ වැදගත්ම දෙයක් වෙනවා. ඒ භාවනාවට අතිශයම වැදගත් බෝධි පූජාව කියන දේ. මොකද හේතුව ඒ ස්ථානය තුල තියෙන නිස්කලංක භාවනාවක් කරද්දී ඒ කරන තැන තුලත් යම්කිසි ආකාරයක සහයක් අපිට ලැබෙනවා නම් වඩා හොඳනේ. එහෙනම් එතන උචිතම තැන තමයි මේ බෝධිය කියන තැන. එතකොට මේ බෝධියට මම කියනවා සිකුරාදා දවස්වල පුළුවන් නම් විචිත්‍ර වර්ණ මල්, ඒ වගේම බදාදා දවස්වල ඔබ පුළුවන් නම් සුදු පැහැති මල්, ඒ වගේම අඟහරුවාදා දවස් රතු පහට මල්, ඒ දේවල් යොදා ගන්න කියලා. මේ දේ තුළ මොකද්ද තියෙන දේ? මොකද්ද එහෙනම් විද්‍යාව කියලා ඔබ ප්‍රශ්න කරොත් අපිට ඇසට පේන දේ, ඇසට දකින්න දේ මනස සුවපත් කරන්න හේතු කාරණා යදෙනවා. එන්න ඒ දේ තැන් තුළ, ඒ දේ දවස් තුළට මේ වර්ණ කියන දේ තුළ ආකර්ෂණීය භාවය වැඩි. හරි විද්‍යාත්මකයි මේ දේ. ඒ නිසා අන්න ඒ විදිහට මේ මල් යොදාගෙන සුවඳ දුම් අල්ලා ඉස්ලාම් බෝධිය ආසන්නෙන් ඉස්ලාම සුද්ධ පවිත්‍ර කරන්න. සුද්ධ පවිත්‍ර කළා ඔබත් හොඳට පිරිසුදු වෙලා එතනට ගිහිල්ලා ටිකක් බෝධිය පුළුවන් නම් කලින් ගිහලා සුද්ධ කරලා එන්න. නැත්තම් කමක් නැහැ, පොඩක් අතුපතු ගාලා අරගෙන හොඳට සුවඳ දුම් අල්ලලා එතනට අන්න ඔබ මේ දේවල් කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේ නිතර මේ බෝධි පූජාව අවසානයේ අතරතුර මැදදී වගේ මෛත්‍රී භාවනාව උපරිමයෙන් කරන පැයක් දෙකක් හරි කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබ මනස ධනාත්මක වේවි. එතකොට ඔය ඔබට තිබ්බ අර මම වෙනස් කරගෙන තිබි කියපු ගැටලුකාරී තත්ත්වයන් හැමදේටම මනසනේ අවශ්‍ය වුණේ. මේ වෙලාවේ විවසීම වැඩි කරගන්න කිව්වා, බැඳීම් අතරින් පොඩක් පරිස්සම් වෙන්න කිව්වා, වැරදි ලෙස හිත තැන් තැන් වල යන්න දෙන්න එපා කිව්වා. මේ හැම දෙයකම මනස සුවපත් කර ගැනීම තුළ, මනස ධනාත්මක කර ගැනීම තුළ පිරිසුදු දේවල් ලබා ගන්න. අපිට හැම දේ තුළම භාවනාව තුළ ධනාත්මක දේ අත්කර ගන්න නම් ඔක්කොටම කලින් මනස හිස් කර ගන්නවා. එහෙනම් හිස් කර ගන්න නම් මේක මේ බෝධි පූජාවක් කරන්න බෝධියට යන්න බැරියට, ඒ කියන්නේ විදේශගතලා ඉන්න අයට තමන්ගේ ඉන්න කාමරේ ඉඳන් උනත් කරන්න පුළුවන් දෙන්නේ භාවනාව. භාවනා කරද්දී මුලින්ම ඔබ හිස් වෙන්න ඕන. හිස් වෙන්න නම් ඔබ මුලින්ම ඔබේ හිතේ තියෙන දේවල්, දුක, ඔබට තියෙන සතුට, ප්‍රශ්න, ගැටලු ඔක්කොම සිහි කරන්න. අන්න ඒ දේවල් සිහි කරලා ඉවරලා හිතලා ඉවරයක් කරගන්න. ඒක මනසෙන් අයින් කරගන්න. ඊට පස්සේ මේ ආවටින් එන සද්ද, බද්ද, ගඳ, සුවඳ, ඒ දේවල් විඳින්න. අන්න ඒ දේවලුත් ඒ දේ හුරු වෙද්දී, අනුවර්තන වෙද්දී ඔය දේවල් ඔක්කොම අයින් වෙනවා. අන්න ඊට පස්සේ ඔබ හුස්ම ගන්න දේට පමණක් මනස යොමු කරන්න. ඔන්න ඊට පස්සේ ඔබ හිස් වෙනවා. ඊට පස්සේ ඔබ භාවනාවක් කරන්න. ඔබේ මනස තුළ හැමදේටම මෛත්‍රිය ළඟා වෙන්න කියලා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරද්දී ඒ සියලු සත්ත්වයෝ ගැන ඔබත් ඉන්නවා. ඒ නිසා ඔබට වෙනම ප්‍රාර්ථනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ පවුලට වෙනම ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මනස ධනාත්මක දේ තුළ ඕරා එක පිරේවි. ප්‍රශ්න ගැටලු ඉබේම නැති. ඔන්න බෝධි පූජා තියෙන විද්‍යාත්මක භාවය මම කතා කරේ. නැත්තම් එතන ගිහිල්ලා ආරග්‍රහ ප්‍රදුරු වේවා කියලා කොඩි බැඳා, අරයට වාහනයක් ගන්න පුළුවන් කියලා වෙන්න කියලා කොඩි බැඳා. මෙම ඒ දේවල් මම විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ දේවල් තුලත් සමහරුන්ට හිතට ගැම්මක්, ධනාත්මක භාවයක් එනවනේ. අන්න එතකොට කිසිම දෙයක් මිත්‍යාවක්, ඕවා බොරු වැඩ කියලා අපිට බැහැර කරන්න බෑ. තමන්ගේ මනසට ධනාත්මක භාවයෙන් පිරෙන, තමන්ට විශ්වාසවන්ත භාවයක් ඇති වෙන ඕනම දෙයක් යහපත් දෙයක්. ඒක නිසා ඔබ ඒ දේවල් කරන්න. ඒ දේවල් තුන මෛත්‍රී භාවනාව අවසානයේ කියපු විදිහම කරලා අන්න ඒ බෝධි පූජාය දවස්වල කරන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම ඔබ උත්සාහ කරන්න මේ වෙලාවේ වයෝවෘද්ධ කාන්තාවෝ, ඒ කියන්නේ වයසක ආච්චිලා ඒ වගේ අයට ඔය ඖෂධ අපෝපස්ථාන කරන්න. එහෙම නැත්නම් ආහාර පාන, ඒගොල්ලන්ගේ හිත සතුටු වෙන ආකාරයේ ඇඳුම් පැළඳුම්, ඒ දේවල් දෙයක් කරන් දෙන්න. ඒ ගොඩාක් වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් අහිංසක පුංචි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ හිත සතුටු කරන්න, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු උදව් කරන්න, ඔවුන්ට ඇඳුම් පැළඳුම් ඔය සෙල්ලම් බඩුව කරන් දීලා හිත සතුටු කරන්න. ඔබ දන්න දේ ඔවුන් එක්ක බෙදා ගන්න, ඔවුන්ට සතුටක් ඇති වෙන විදිහට ඔබට අධ්‍යාපන කටයුතු උදව් වෙන විදිහට ඔබේ දැනුම් බෙදා ගන්න. ඒ දේ තුල ඔබට වැදගත්ම දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂ වශයෙන්ම කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, මහා බ්‍රහ්මයාට ඔබ බාරහාර වෙනවා නම්, ඒ පුද පූජා පවත්වනවා නම් ඒ තුල යහපත ළඟා කරගන්න පුළුවන්. දෙවියෝ කියන්නේ මිත්‍යාවක් කියලා හිතන සමහරුන්ට ඇයි මේ විද්‍යාව ගැන කතා කරන්නේ මිනිස්සයා මේ මිත්‍යාවක් කියන්නේ නෑ. මේ දෙවියෝ කියන සංකල්පය කවදාවත් මිත්‍යාවක් වෙන්නේ නෑ. සමහරකට දෙවියෝ ඉන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. අපිට ඒක නොදන්න දෙයක් නැහැ කියන්නේ, අපිට නොපෙන්න දෙයක් නැහැ කියන්න බෑනේ. මොකද අපිට ඇහෙන සංඛ්‍යාවල වෙනස් සංඛ්‍යාවද සත්තුන්ට ඇහෙනවා. එහෙනම් අපිට ඇහෙන දේ විතරද ඇත්ත? නැහැනේ. ඒක නිසා ඒක බැහැරක ඒක අපි ඒක ගැන නොහිතයිමු. හැබැයි දෙවියෝ කියන සංකල්පය තුල තියෙන විද්‍යාව. මොකද අර මං කිව්වා වගේ මේ දෙවියෝ මට ඉඳීවි, මට මේ කවුරුන් නැතුණා දෙවියෝ ඉන්නවා, මට උදව් කරાવી. අර ඒ දේ තුළ ඔබේ මනසට ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒ තුළ විශ්වාසවන්ත භාවයක්. එතකොට ඔබ කරන කටයුතු තුළ අර මනස ව්‍යාකූලව ගන්න තීන්දුව වඩා මනස නිදහසේ ගන්න, මනස තුළ විශ්වාසවන්ත භාවය, ධනාත්මක භාවයෙන් ගන්න තීන්දුව තියෙන හරියන්නේ තියෙනවා. යහපත් වෙන හැකියාව වැඩි. නෝකයි දෙවියෝ කියන සංකල්ප දෙන විද්‍යාත්මක භාවය. අපි නොපෙනෙන දෙයක් අපි නොදන්න දෙයක් බොරුයි කිය කිය බොරුවට අර නිකන් අපි ඔක්කොම දන්නවා කියලා පෙන්වන්න මොඩියෝ මේ විදිහට තර්ක කරනවට වඩා අන්න ඒ විදිහට වේදි හිතන්න මේ වැල් වටාරම් වැඩි ඇති මම කියන දේවල් හැබැයි මේ හැම දේ තුලම මේ මිනිස්සුන්ට දෙයක් තියෙනවා ඒක නිසා වටිනාකමක් තියන අය ගන්න වටිනාකමක් නැති අය යන්න මොකද ඔබට ගමනක් යන්න මේ දේවල් වැදගත් වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් කරන් යන්න, මේ පිළියම් පිළිවෙත් කරන් යන අතරතුර මම හැම මාසෙම කියන ඔබට ඒ කියන සුපුරුදු පිළියම් පිළිවෙත් ටිකත් කරන්න උත්සාහ කරන්න. ඒ අතරතුර උදෑසන අවදිච්ච ගම රාජේන්ද්‍ර පෙර, සූර්ය පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, චන්ද්‍ර පිරිත, සද්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරගන්න. සූ ටීවී නාලිකාවට පිවිසුනොත් ඔබට ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් තියෙනවා. ඒ දේවල් මෙහෙමයි. ඔබ උදේ ඇහැරුණාම ඇඳේ ඉඳන්ම ඕල් පේවිලා කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන් මේ ඉයර්ෆෝන් එකක් ගහගෙන මේ සූ ටීවී වල තියෙන පිරිත්වල ශ්‍රවණය කරන ගමන් ඒ තුල මනස හරියාකාරව ඒ කියන්නේ ධනාත්මකව පවත්වා ගැනීම, මනස ටෙම් කර ගැනීම තුල ඔබට ඒ දේ කරන්න උදේ නැගිට්ටා. එහෙම ඇහුවා. ඊට පස්සේ මෛත්‍රී භාවනාව සිළු සතන දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා, දුකින් මිදෙත්වා කියලා තුන් වතාවක් ප්‍රාර්ථනා කරලා ඔබ ඔබේ කටයුතු කරගෙන රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහටම කරන්න. ඒ ප්‍රමාණවත් ඒ තුල ඔබට මේ කරලා බලන්න මම කියලා වැඩක් නැහැ. ඒ තුල ඔබේ මනසට ඇතිවන ධනාත්මක භාවය තුල ඔබේ ජයග්‍රහණ ඔබේ රැකියාව තුල සාර්ථක භාවය වනතුරු වල මිදීම පාඩු ලාභ වෙන හැටි හැමදේම අයහපත් දේවල් මොන සෙනසුරු ඒ රාෂ්ටක මොන තත්වයන් තිබ්බත් මොන අපල තිබ්බත් ඔබට සාර්ථකත්ව වෙන හැටි ඔබ පුදුමාකාර විදිහට ඔබට අත්විඳින්න පුළුවන්. ඒ වගේම ධම්මචක්කම්පවත්තන සූත්‍රය ඔබේ නිවසේ ව්‍යාපාර ස්ථාන තුළ නිතර ඇහෙන සලස්සන නව වශයෙන් දිනකට තුන් වතාවකට ඇහෙන සලස්සන ඒ තුළ ඔය ඔබට දියුණුවක් නැහැ කියනවා සමගියක් නැහැ කියනවා දැන් මේ අන්නේ ඒ දේ වෙනස් කරගන්න ඔබමත් හදා බලන්න ධම්මචක්කම්පවත්තන සූත්‍රය නිතර දාලා බලන්න බාධකෙයි මුල් කාලේ හැබැයි පියවරෙන් පියවර යද්දී මේ බාධක ඔක්කොම වෙනස් කරගෙන ඉදිරියට යාමට හැකියාවක් පවතිනවා ඒත් එකම අනිවාර්යයෙන්ම උදෑසන හවස තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න ඒ පහන් දැල්වලා ඒ මල් පූජා කරන ඒ දේවල් දෙක කරන්න. ඒ දේවල් තුල තියෙන්නේ මනසට අර සහනයක්. ඒ සහනය ළඟා කරගෙන උත්සාහ ගන්න. ඒ වගේම උදේ හවා ගෙදර දුම් අල්ලන්න. මුලින්ම ආරම්භ කරන්න බුදුන්ට දෙවියන්ට පහන දෙන ස්ථානෙන් තමයි දුම් ඇල්ලීම පටන් ගන්නෙ. ඊට පස්සේ අර ඔරලොස්සුවේ කටු යන පැත්තට ඔබ ගමන් කරන්න. අනිවාර්යයෙන්ම පහන් දැල්වන්න කලින් මේ දුම් ඇල්ලීලා කරන්න ඕන. හොඳට දුම් අල්ලන්න අහුමුළු වල යන විදිහට මේ තුල ඔබට ලොකු වෙනසක් ලොකු ආකර්ෂණයක් ගෙදරට ඔබේ ජීවිතේ ළඟා කරගන්න හැකියාව පවතිනවා. හැම මාසෙම කිව්වා වගේ අර මාසයේ පළවෙනිදර කරන පිළිවෙත අනිවාර්යෙන් කරන්න. අර සූර්ය උදාවට කලින් අවදි වුණා. සූර්ය උදාව වෙන වෙලාව හොයාගන්න විදිය මම කියලා තියෙනවානේ. සන්රයිස් කියලා ටයිප් කරා ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට එදාට ඒ සූර්ය උදාන වෙලාව ලැබෙනවා. ඊට කලින් පැකට විතර කලින් අවදිලා හොඳින් පිරිසුදු වුණා. අන්න දුම් ඇල්ලුවා තමන්ගේ ආගම දහමන පහන් දලන කටයුතු කරා ගෙදර ලිපද ඇල්ලුවා කිරිබතක් සකස් කරගත්තා ඒ කිරිබතෙන් සල්පයක් ආහාරයට අරගෙන ඔබ පෑන කොලේක වරගෙන ඔබ මේ මාසයේ වියදම් ඔබ ඇස්තමේන්තුවල් ලියන්න ආහාර පාන සඳහා ගමනාගමන සඳහා ඉතිරි කිරීම සඳහා පොඩි හරි ගාණක් ලිව්වා මේක එකතු කරා එකතු කරාම අපිට එනවා මාසයේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය කරන මුදල් මේ මාසය තුළ එහෙනම් ඔබට පුළුවන් ඔන්න ජීවිතේ ප්ලෑන් එකක් ඇතරීම පටන් ගන්න මේ මාසේ මෙතනින් එහා මම වියදම් යන්න දෙන්නේ නැහැ මම ඒක පාලනය කරනවා රුපියල් 100ක් කර අඩුවෙන් වියදම් කළා ඒකත් ඉතිරි කිරීමට එකතු කර ගන්නවා හැබැයි ඒක නෙමෙයි මම මේ කියන පිළිවෙත නමුත් උන ජීවිතේට ලං කරගන්න එක අර තව දෙයක් කර කිරිබත් සකස් කරන ඒවා ඔබම කරන්න අවශ්‍ය නැහැ ගෙදර වෙන කෙනෙක් ලවා කරගත්තත් කමන්නේ විදේශගතලා ඉන්නට කරන්න අමාරු වෙයි කිරිබත් සකස් නොකරත් කමන්නේ ඉස්ලාම අර කියෝ පිරිට් ටික ඇහැව්වා භාවනාවක් කළා කෝලයක් අරන් ඒ වියදම් ටික ලිව්වා ලියලා ඔබ සූර්ය උදා වෙන වෙලාව දන්නවා ඒ වෙලාවට නැගිටින දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන්න. නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාස තුළ ජීවත් වීමට මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මම කරන යහපත් රැකියාව, ව්‍යාපාර, ආදාය මාර්ග තුළ මේ දේවල් මට ළඟා කරගන්න ලැබේවා. ඒවට සිදුවන බාධා, සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. වෙනත් පාර්ශ්වකරණය, කාලගුණික, දේශගුණික දේවල්, දේශපාලන ගැටලු ඔය කිසිම ගැටලුවක් ඇති නොවේවා. මට සේම මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයාටම කුහුඹුවාගේ ඇසර නොපෙන ජීවියන් ඉඳලා විශාල සත්‍යයන්කම්ම නපුරු සත්තු වෙන්න බලන ඕනෑම සතෙකුට ජීවත් වීම උදෙසා තියෙනවා බලාපොරොත්තු. ඔවුන්ට මේ මාසය තුල යරමුණු වලට යන්න හැකියාව ලැබෙවා. සියලු දෙනාගේම බඩගින්න නිවේවා. මාද मागे पावुले आयद सियलु देनाद निरोगी मत्तेवा मे मास्तुल सियलु सत्यन दुःखेत्वा निरोगी वेत्वा सोपत्वेत्वा दुखी मिदेत्वा केला प्रार्थना करला ඔබ මාසේ වැඩ කටයුතු කරගෙන මම මේ ටිකක් කෙටියෙන් කිව්වේ දීර්ඝ වශයෙන් මම දැන් මාස ගාණක් කියන් ආවා මේ අලුතෙන් අහන හැට මේ කෙටියෙන් කිව්වේ ඔබට අපහැදලිකමක් තියෙනවා මගේ Facebook එකට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් පරණ වීඩියෝ එකක් අහන්න මේක විස්තරාත්මකව තියෙනවා ඔන්න ඔය දේ කරලා මාසේ වැඩ කටයුතු කරන් යන්නකෝ මාසයක් දෙකක් ඔය දේ කරද්දි ඔබටම හැඟෙනවා මේ ජීවිතේ ඔබ වෙනස් වෙන්නේ නැටි ඔබට සාර්ථක භාවය ළඟා වෙන්නේ නැටි කරලා බලන්න කරපු අය අත්දැකීම් බෙදාගෙන ඇති කීම් බලන්න පහුගිය වීඩියෝ වල පුරෝලා තියෙනවා සාර්ථකච්ච දැන් ඉස්සර නම් එක්කෙනයි දෙන්නයි ඊට පස්සේ ඕක 10 20 වුණා දැන් 100,000 වගේ ඊටත් එහා ඒ ප්‍රතිචාර ලැබෙනවා ඒ කියන්නේ මිනිස්සු සාර්ථක වෙනවා අන්න ඒකයි මට තියෙන ලාභය ඒ සතුට ඒ වගේම අර සතියේ එක දවසක निराහාර වෙන දවල් ආහාර වේලා උදේ 10 ඉඳලා හවස 4 5 වගේ වෙනකම් වතුර විතරක් බීලා ඒ තුල ඔබට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව තුල ඔබට ඔබගේ අකුසල් කර්ම යටපත් කරගන්න හේතු කාරණා කරගන්න හැකියි. මොකද මේ කිසිම දෙයක් ඔබ මගහැරලා යන්න එපා ජීවිතේ. ඔබ පහුගිය ජීවිතේ කරපු අකුසල් මේ ජීවිතේ කරපු අකුසල් ගෙවලා යන්න. නැත්නම් ඉදිරි ජීවිතවලත් අපි අකුසල් අරගෙන නේද? ඒ අකුසල් ගෙවන ගමන් කුසල් රැස් කරන්න තියෙන දෙයක් තමයි. මොකද්ද? निराහාරව ඉන්නවා. ඒ ඔබේ ආහාර වේල වැඩියෙන් ඕනේ. ඒ දවල් නොකා ඉන්නවනේ ඒ දවල් වේල බඩගින්න කෙනෙකුට දෙනවා. දෙන්න කෙනෙක් ඇත්තම නැත්තම් පාරේ ඉන්න බඩගින්න ඉන්න බල්ලෙකුට හරි දෙනවා සතෙකුට හරි දෙනවා කුරුල්ලෙකුට කාක්කෙකුට හරි දෙනවා ඒ දේ තුල කෙනෙක්ගේ බඩගින්න නිවන ගමන් ඔබ බඩගින්න දරා ගන්න ඔන්න ඔය වගේ දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ ඔන්න ඔය දේවල් තුල ජීවිතයට ළඟා කරගන්න හැකිදී බොහෝයි ඔය කියන කිසි දෙයක් කරන දෙයක් ඔබට යහපත උදා වෙන්න කියලා හිතලා කරන්න ඕනේ ඔබ ඒ තුල තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබෙවි ඒ වගේම සෙනසුරාදා දඟහරුවා දිනවල නිර්මාංශන උත්සාහ කරන්න ඒ තුල ඔබට යහපතක් තියෙනවා. ඉතින් ඔය කිතුණු කතුළු ගැටත් කියන්න තියෙන්නේ ඔබ මේ පිරිත් දේශනා ශ්‍රවණය කරා බෝධි පූජා කරා කියලා ඔබ ඔබේ ආගමට අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදු දහම තුල ආගමක් නැහැ. දෙවි කෙනෙක් නැහැනේ. ඒ තුල තියෙන භාවනාව බෝධි පූජා කියන භාවනාව පිරිත් සජ්ජායනය කියන්නේ පිරිත් ශ්‍රවණය කිරීම කියන්නේ අපි ශබ්ද විද්‍යාව තුල ධනාත්මක භාවය මනසට ආරෝපණය කරගන්න ක්‍රමයක්. ඒක නිසා ඒ තුල කිසි වරදක් අර සැබෑවෝ එකම දෙයන් පවණක් වන්දනා කරවෝ කියන පනත කඩකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හිතන්න එපා. ඉතින් ඒ වගේම නිතර නිවසේ දිනපතා සුද්ධ දපමාලේ උච්චාරණය කරන උත්සාහය දරනද ඒ වගේම සුද්ධ ජුසිය මුනිතුමාට සුද්ධ පවුලට ඔබේ ජීවිතය කැප කරන ඔබේ පවුල කැප කරන්න ඒ පිළිවෙත් එක ඒ යාඥාවල් සිදු කරන්න ඒ තුල ඔබට සාර්ථක කරන්න පුළුවන්. බ්‍රහස්පති දවස්වල හැමදාම කියනවා රාත්‍රී 11 12ට සුද්ධ පැය ගත කරන්න පුළුවන් නම් එදාට රැ එක්වරු ශීලයේ රකින්න උත්සාහ කරන්න. මේ ප්‍රතිපත්තිමය කාරණා සිද්ධ කරන්න නිර්මාංශ වෙන්න අර කියපු දවස් දෙකේ අඟහරුවා සෙනසුරාදා දෙකේ ඒ තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව දෙනවා ජීවිතේට ප්‍රශ්නයක් නිතර පීඩාවක් දැනුණු සැනින් ඒ දැනෙන හැම අවස්ථාවකදීම ඔබ ගල්ලෙන යාඥාව උච්චාරණය කරන්න ඒ පොත ළඟ තියාගෙන ඒ තුළ ඔබට සැනසීම ලබා ගන්න හැකියාව තියෙනවා ඉතින් අනිකුත් ආගම් වල තමන්ගේ දහමට අනුව කටයුතු කරන් යන්න ඒ තුළ මේ දේවල් සාර්ථක ලෙස ජයග්‍රහණය කරන්න හැකියාව දෙනවා එහෙනම් ඉතින් තව පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ ගුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වෙනවා මේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදාට. ඉතින් අපිට ගුරු මාරුව සම්බන්ධයෙන් අප්‍රේල් මාසේ මට ලග්න ඵලපල ගේන්න හැකියාව ලැබුණේ නැහැ නේ මට අසනීප වීමත් සමග. ඒ නිසා මම ඔබට පොරොන්දුවක් වෙනවා ගුරු මාරුව තව දැන් වක්‍ර වෙලා ඉදිරියේ ලබන වසරේ අප්‍රේල් දක්වා මේක බලපෑමක් තියෙනවනේ. අන්න ඒ ලග්න ඵලාපල මේ ඉදිරි මාසේ අනිවාර්යයෙන්ම ගෙන එනවා බලාපොරොත්තුෙන් ඉන්න. එහෙමනම් ඉතින් මේ උදා වෙන අලුත් මාසයේ සැප්තැම්බර් මාසේ ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වෙන යහපත් මාසයක් වේවා. මෛත්‍රිය ඔබේ ජීවිතේ පුරා පැතිරෙත්වා. එහෙමනම් ඔබ සැමට තෙරුවන් සරණයි.